අවශ්‍යයෙන් ඔබේ මුළු පවුලම 100ට 100 දක්වා විෂ බීජ වලින් ආරක්ෂා කර දෙයි. යලිත් ප්‍රවෘත්ති නිවසට වී සිටින ඔබ මානසිකව ශක්තිමත් වීම මේ මොහොතේ ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මේ එහි වැදගත්කම අවධාරණය කළ ශේෂ්ත්‍රේ විශේෂඥයෙ. දැන් අපි වැඩක් නොකර මුකුත් ගෙදරට වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? අපි මේ මොහොතේ ඉන්නේ නැහැ. එතකොට අපි අතීතයට යනවා අනාගතයට යනවා. එතකොට මේ කොරෝනාම නෙවෙයි, නමුත් මේක අපි කියනවා ඉංග්‍රීසියෙන් කියුමුලේටිව් ඉෆෙක්ට් එකක්. අර ඔක්කොම එකතු වෙච්ච ඉෆෙක්ට් එකක් පුද්ගලයෙක්ට දැනෙන්න පුළුවන්. මේ මොහොතේ ජීවත් වීමට අපි උත්සාහ කරන්න ඕනේ. ඉංග්‍රීසියෙන් මේකට කියනවා මයින්ඩ්ෆුල්නස් කියලා, සතිය කියලා අපි සිංහලෙන් කියන්නේ. එතකොට අපි මානසික සෞඛ්‍ය කියන එක වැඩි දියුණු කරගන්න ක්‍රියාමාර්ග මේ කාලය තුළත අපි දමා ගත්තොත්, ඒ අඩිතාලම දාගත්තොත්, අර කිව්වා වගේ තමන් ගැන අඳුන ගැනීම, තමන්ගේ පවුලේ අය ගැන අඳුන ගැනීම, තමන්ගේ කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීම, සතිය වැඩි දියුණු කරග මේ වර්තමානයේ ජීවත් වීමේ කුසලතාවයන් වැඩි කර ගැනීම, ධනාත්මකව දේවල් දිහා බලන්න පුරුදු වීම, මේ විදිහට මානසික සෞඛ්‍ය සඳහා වැදගත් වෙන කුසලතාවයන් මේ ලැබිච්ච වෙලාව ඇතුළෙදි පුරුදු කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවාතර මෙතනින් ඔබට ගිහන් පස්සේ ඒක දිගටම කරගෙන යන්න. මොකද මනස ශක්තිමත් නම් මේකේ වසංගතයේ මූණ දෙන්න ඉමුනිටි එක වැඩි වෙනවා. ඉමුනිටි කියන්නේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ප්‍රතිශක්තිය වැඩි වෙනවා. මනස වැටිලා නම් ප්‍රතිශක්තිය අඩු වෙනවා. මනස වැටිච්ච ඒගොල්ලන්ට තමයි මේ රෝගේ ඉක්මනින් හැදෙන්නේ. මනස දියුණු වෙලා නම්, මනස ස්ට්‍රෝං නම්, මනස මේ ධනාත්මක ඒගොල්ලන්ට ශරීරයට ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒගොල්ලොන්ගේ ප්‍රතිශක්තිය ඒගොල්ලොන්ගේ වැඩි වෙනවා. ලෙඩේට බය වුණා නම්, වැඩියෙන් බය වුණා නම්, ඩිප්‍රෙස් වෙලා හිටියා නම් ඒගොල්ලන්ගේ ඇඟේ හැදෙන ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒක නිසා මානසිකව මේක බලපෑම වැඩි.